සුබදසක් හැමෝටම අද ජහරා වල කරපු වැටලීමකදී 30ක් අත්අඩංගුවට අරගෙන තියෙන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් සමහර ළඟ අකාම නැතුව සමහර ළඟ අකාම තිබිලත් ඒ කාදම් අකාම සමහරු ඉතින් එක් එක් වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් මෙතන ඉඳලා තියෙනවා. ඒ සිරු දෙනා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ සිරු දෙනාම රටින් පිටුවහල් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් හවාලි ප්‍රදේශයේ කරපු ලද වැටලීමකදී 144 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඔයා එළිය වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් යන යන හැම තැනකටම බතාකේ කර යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් විදේශ රටවල ජාතිකයන් 4 දෙනෙක් විසින් කරගෙන ගිය ව්‍යාපාරයක් වටලලා තිනවා. ඒදී විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් සහ බෙහෙත් වර්ග රාශියක් හම්බලා තිනවා. මෙතන ඩිනාර් 20 නෝට්ටු වලට ඩිනාර් 40ක් දීලා තිනවා. ඉතින් ඒ ඩිනාර් 40ම පේක් සල්ලි තමයි. ඉතින් හොර නෝට්ටු ඉතින් මෙතන තිවිලා මැෂින් ඒ වගේම හොර මුදල් නෝට්ටු ඩොලර් නෝට්ටු ඉතා විශාල ප්‍රමාණයක් අහුවෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා මේ වගේ දේවල් වලට අහුවෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ගැන දැනුවත් වෙන්න. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන අවස්ථාවේ ඔයා අකාම මාස 3කට කලින් ඉවර වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ කපිල්ට කියලා ඒ කපිල් කැමති නම් නැවතත් ඔයාව එම ස්ථානයේම වැඩ කරන්න. ඉතින් ඒකට කැමති නම් අකාම ගහලා නැවත ඒ ගෙවල් වල වැඩ කරන්න පුළුවන්. ඔයා අකමැති නම් ඉතින් ඔයාට ඔයාගේ රටට යන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව දැනුවත් වෙන්න. මොකද මේ වෙනකොට කුවෙට් එකේ නැවතත් කොරෝනා ඒ වගේම අනිත් රටවලත් කොරෝනා සුළු වැඩිවීමක් තියෙනවා. සියලු දෙනාම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න. මොකද නැවතත් කොරෝනා ඉහළ ගියොත් ආරක්ෂාකාරී කටයුතු අනුගමනය කරයි. ඒ හින්දා මේ පිළිබඳව දැනුවත් වෙන්න. හමුව තවත් මේ වීඩියෝ එකේ හෙටත් පරිස්සමෙන් ඉන්න. බුසර්ණයි හැමෝටම.